දත්කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. නොරොච්චෝලයේ තාපවිදුලි බලාගාරය ආශ්‍රිත ගැටළු පිළිබඳ දීර්ඝ ලෙස මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ව්‍යාපෘති බහර සමාගම් සහ බලධාරීන් කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ. රටේ වේගවත් සංවර්ධනයට බලශක්තිය තීරණාත්මක සාධකයක් බව පැවසූ ජනාධිපතිවරයා විකල්ප බලශක්තිවල වැදගත්කමද මෙහිදී පෙන්වා දුන්නා. නොරොච්චෝලයේ බලාගාරය පිළිබඳ විමර්ශනයට විදුලි බල අමාත්‍යවරයා සහ ඉංජිනේරුවන් යොදවමින් තමාද ඒ නිරීක්ෂණයට පැමිණෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මෙහිදී අග්‍රදුගුරුතුමන් පවසා ඇත්තේ දූෂණය සහ අක්‍රමිකතාවලට එරෙහිව විශාල අරගලයක නිර්තවීමට ජනාධිපතිවරයාට සිදු වී ඇති බවයි. පසුගිය සමයේ විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවලදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන්ද උන්වහන්සේ කණගාටුව පළ කර තිබෙනවා. මේ අතර අද දහවල් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා අමාත්‍යංශ ලේකම්වරු සහ තොරතුරු දාක්ෂණ බලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා. එදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාවය ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කරගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කරන ලෙසයි. සේවා ලාභියා සේවා සපයන ළඟට යනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතින් සපයන ක්‍රමවේදය කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබුණා. ICT එකට අපි මේ පාර හොඳ බෝඩ් එකක් දාලා තියෙන්නේ. මේ සියලුම දේවල් එතනින් කෝඩිනේට් වෙන්නට ඕන හන්දා. ඩිජිටල් කොන්සෙප්ට් එක සම්පූර්ණ මේක කන්ට්‍රෝල් වෙන්න ඕන එක තැනකින්. පාස්පෝර්ට් ඔෆිස් එකේ ඩේටාබේස් එකක් තියෙනවා, ID කාඩ් එකේ ඩේටාබේස් එකක් තියෙනවා, මේ හැමතැනම RMV එකේ ඩේටාබේස් එකක් තියෙනවා. එතකොට මේවා එක ආකිටෙක්චර් එකට නැති වුණොත් මේවා අන්තිමට කවදාහරි අපි මේවා ටික එකව කරන්න ඕනනේ. ඉතින් ඒක එක තැනකින් කරන්නට ඕන. අපි ඊ-ගවර්නන්ස් වලට මේක ඉක්මනින්ම යන්න ඕනේ. ජනතාවට මේ ඔෆිස් එකට එන්නේ නැතුව කරන තැනට අපි ගෙනියන්නට ඕන. මේ තියෙන බොහොම අපහසුතාවල් ඒකෙන් නැති වෙලා යනවා. ඉතින් විවිධ දූෂණවලටත් මූලික වෙන්නේ ඔය මිනිස්සු ඇවිල්ලා හම්බු වෙන්න තැනකට ගෙනාවම. අවංක නැති කොටසට වෙනම ක්‍රමවේදයක් තියෙන්න ඕන. අවංක මිනිස්සුන්ට පොදුවේ ලේසියෙන්ම මේවා කරගැනීමට හැකියාවක් තියෙන ක්‍රමවේදයකට අපි හදන්න ඕනේ. ආයතන හැම එකකම තියෙන හැම ප්‍රෝසෙස් එකක්ම සරල කරන ක්‍රමවේදයකට යන්න කියලා උපදෙස් දෙන්න. ඒගොල්ලන්ට පුළුවන් තරම් මේ රෙස්ට්‍රික්ෂන්ස් අහක් කරන්න. චූරයන්ගේ නොබිඳෙන විශ්වාසය සමගින් මැක්සිස්.